ඉතින් මාර සැරයි අමුතු සුවඳක් තියෙන්නේ මේක කොද්දකට දැම්මොත් අපිට හොද්ද පංගාල පාන් කෑල්ලක්ද මොකද්ද පෙඟෙවොත් ඒ හොද්දම රසයි ස්කොච් මුණත් කරලක් ග්‍රෑම් 8ක් වගේ තමයි බර 8ක් 10ක් වගේ සාමාන්‍යයෙන් මේ වගේ වැඩුණු කරලක් ග්‍රෑම් 22ක් විතර බර මේ කරලක් අනිත් එක තමයි ස්කොච් මුණත් එකට වැඩිය 3 ගුණයක් විතර අස්වැන්න වැඩි සාමාන්‍යයෙන් මේ මගේ ටනල් එකේ ග්‍රෝ බෑග් 170යි තියෙන්නේ සුමානිත් එක සැරේකට කිලෝ 30ක් විතර අස්වැන්නක් ගන්න පුළුවන් එහෙම 30ව දෙකක් සුමානිකට අස්වැනු වාර ගන්න පුළුවන් ඊට ඒ කියන්නේ මේ ගොඩාක් වැඩි අස්වැන්න සාමාන්‍යයෙන් මාසෙකට කිලෝ 120ක් විතර කැඩුව හැකි ඒ කියන්නේ මේ පොඩි ටනල් එකේ කිලෝ 120ක් විතර දැන් ස්කොච් බොනක් වල මෙච්චර මේ මෙච්චරම කරල් එන්නෙත් නැහැ මෙච්චර මල් අල්ලන්නේ නැහැ ඉතින් ඇත්තටම මේ ගස් වල වයස කීයද මේ මාස 4ක මේ ලපටි වගාව තව මම බලාපොරොත්තු වෙනවා මේක අවුරුද්දයි මාස 3ක් අවුරුදු 1මාරක් විතර දැන් මේ වගේ උස ගස් වලද ඇත්තටම මම වස භාවිතා කරන්නෙම නැහැ දියර පොරත් බොහොම අදින් පාවිච්චි කරන්නේ වස නම් පාවිච්චි කරන්නෙම නැහැ ඇත්තටම වාසී මම කියන්නේ ආරක්ෂිත ගෘහයක් කියන්නේ දැන් ඔය අපේ ලංකාවේ ආයත කියන්නේ හොඳ ආයෝජනයක් ආයෝජනයක් කියන්නේ එළියට වැඩිය ආරක්ෂිත ගෘහ තුල කරන අය දන්නවා එක් මේ කාරණා ගොඩක් තියෙනවා අස්වැන්න වැඩි වැස්ස පෑවිල්ල කියලා මුකුත් හේතු බලපාන්නේ අස්වැන්න ගොඩක් වැඩි අනිත් එක මේ මිරිස් ගහක ආයු කාලය ගොඩක් වැඩි ලෙඩ රෝග කෘමිහානි ඒ අතින් ගොඩක් මේ කෘමිහානි ඇත්තම නැති තරම් අපි බය නැතුව මේවා කෘමිනාශක ගහලත් නැහැ ඒ කියන්නේ මේ හොඳ ආර්ථික ලාභයක් තියෙනවා මේ හරිතාගාර වගාවන් තුලින් මම කියන්නේ හරිතාගාර වගාවක් කියන්නේ හොඳ ආයෝජනයක් දැන් මේ වගේ උස ගස් වලද ඇත්තටම මම වස භාවිතා කරන්නෙම නැහැ දියර පොරත් බොහොම අදින් පාවිච්චි කරන්නේ වස නම් පාවිච්චි කරන්නෙම ප්‍රථම දෙන්නේ අපේ ගොඩ ප්‍රමාණයක් ඇදෙන හින්දා ආර්ථික මධ්‍යස්ථානයේ මේ ගොඩ සාමාන්‍ය මේ වෙළඳ සැලක මේක කිලෝ එකක් 1400ට ගන්නවා මේ දවස්වල ආර්ථික මධ්‍යස්ථානයේ අපි ලොකු ප්‍රමාණයක් දෙන හින්දා කිලෝ එකක් 1300ක වගේ මිලට යනවා සාමාන්‍යයෙන් හොඳ ජොබ් එකකට වැඩි ආදායමක් මේ එතන ආදායම මේ වර්ග අධි 1000ක පොඩි හරිතාකාරයක්. ඔව්. සාමාන්‍යයෙන් වර්ග අධි 3000ක වගේ හරිතාකාරයකට යන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳ ආයෝජනයක්. ඔව්. ඉතින් මේ පොඩි වර්ග අධි 1000ක එකකත් 140000ක් වුණත් හොයන්න පුළුවන් ලේසියෙන්. ලේසියෙන්. ලාවක මම ග්‍රීන් හවුස් එකක් ඇතුළේ ඉන්නේ. ග්‍රීන් හවුස් එකක් විතරක් නෙමෙයි. දැන් ඔබ දන්නවනේ අපේ කෘෂි ව්‍යවසායකයන්ට ඔවුන්ගේ වගා කරනකොට ගොඩක් වෙලාවට මුලියා මාරු මිරිස් එහෙම නැත්නම් නයි මිරිස් තමයි වගා කරන්නේ. එතකොට නයි මිරිස් එකේ ගොඩක් අය වගා කරන්නේ ස්කොච් බොනට්. හැබැයි මං අද ඔබට පෙන්නන්නේ ස්කොච් බොනට් වගේ 3-4 ගුණයක් අස්වැන්න තියෙන. මේ බලන්න. දැන් අපිට වඩා උසයි මේ කරලක සයිස් එක කොහොමද? ලස්සන මිරිස් වගාව. අනිත් දේ තමයි ඔබ සෝස් ගැන දන්නවනම් මේ තමයි පිකන්ටේ සෝස් හදන මිරිස් වර්ගය. ඉතින් ලෝකේ මිරිස් වර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒ වෑනොත් අපි ලාභ ගන්න නම් මේ වගේ මිරිස් ප්‍රභේද වලට එන්න වෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නයි මිරිස් වලින් ලක්ෂයක් හදනකොට මේවේ අස්වැන්න වැඩි ඉඳලා ලක්ෂ දෙකක් විතර හොයන්න පුළුවන්. ඉතින් මං ඒ සම්බන්ධව ඔබට මේ වීඩියෝ එකට මේ පිකාන්ටේ මිරිස් වගා කරපු ලස්සන පොලිටනල් එකක් ඇතුළේ තමයි ඉන්නේ. ඉතින් මේවා මේ බල් දාලා වගේ කරල්. මේ හැම තැනම හැම ගහකම එකම විදිහට කරල්. එකම විදිහට මල් අල්ලලා. සාමාන්‍යයෙන් නයි මිරිස් වගේ 3 ගුණයක් විතර. ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍යයෙන් ස්කොච් බොනට් වගේ 3 ගුණයක් විතර අස්වැන්නේ නැහැ. ඉතින් ඒ ගැන කතා කරන්න මේ වගාව කරන අපේ මදුරංග මල්ලි මාත් එක්ක ඉන්න. ඉතින් අපි මදුරංග මල්ලිගෙන් අහමු මේ මිරිස් වර්ගයේ විශේෂත්වය මොකද්ද? දැන් අපි ස්කොච් බොනට් වලට තමයි මිනිස්සු හුරු වෙලා තියෙන්නේ. ඊළඟට මැසිලි නගනවා. සමහර කරල් පොඩි, සමහර කරල් ලොකුයි. ඒ වගේ ගැටලු. අපි ගත්තොත් ස්කොච් බොනට් ගත්තොත් ඒකේ කොහෙන් හරි පැල ගෙනිච්චාම ඒ පැල සිටෙව්වට පස්සේ ඒකේ එක එක වෙරයිටිස් ආවහම ඒකට ඒ පැල දුන්න කෙනාට තමයි දොස් නගන්නේ. නමුත් ඒක ඔහුගේ කිසිම වරදක් නැහැ. ඔහු අනිවාර්යෙන් මේ හොඳ ගෙඩියකින් තමයි ගන්නේ. ඉතින් ස්කොච් බොනට් වලදී ඒක කලවම් වෙන්න පුළුවන්. හැබැයි දැන් මේ හයිබ්‍රිඩ් වර්ගයේ එක වෙන්න බෑ. ඉතින් නමුත් ස්කොච් බොනට් අපි සිටවද්දී අපි අනිවාර්යෙන් දැනගන්න ඕනේ ඒකේ ලොකු කරල් එනවා, පොඩි කරල් එනවා. නමුත් ඔය පැල දෙන කෙනාගේ කිසිම වරදක් නැහැ. ඔවුන් ඒක නිසියාකාරව කරනවා. සාමාන්‍ය ස්කොච් බොනට් ගන්නේ සාමාන්‍යයෙන් කෙරින්ම හොඳ ෆ්‍රෙෂ් කරලකින්.
ඉතින් එතකොට තමයි ඒ වගේ වෙනස් වීම වෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ගැටලුවක් නෑ. දැන් මේක එහෙම නෑ. හැම කරලම්ම එක වගේ හරිම ලස්සනයි. මොකද්ද මේකේ විශේෂත්වය? ස්කොච් බොනට් කරලක් ග්‍රෑම් 8ක් වගේ තමයි බර 8ක් 10ක් වගේ. සාමාන්‍යයෙන් මේ වගේ වැඩුණු කරලක් ග්‍රෑම් 22ක් විතර බර මේ කරලක්. අනිත් එක තමයි ස්කොච් බොනට් එකට වැඩිය 3 ගුණයක් විතර අස්වැන්න වැඩි. සාමාන්‍යයෙන් මේ මගේ ටනල් එකේ ග්‍රෝ බෑග් 170යි තියෙන්නේ. සුමානිත් එක සැරේකට කිලෝ 30ක් විතර අස්වැන්නක් ගන්න පුළුවන්. එහෙම 30ව දෙකක් සුමානිකට අස්වැණු වාර ගන්න පුළුවන්. ඊට ඒ කියන්නේ මේ ගොඩාක් වැඩි අස්වැන්න. සාමාන්‍යයෙන් මාසෙකට කිලෝ 120ක් විතර කැඩුව හැකි. ඒ කියන්නේ මේ පොඩි ටනල් එකේ කිලෝ 120ක් විතර. දැන් ස්කොච් බොනට් වල මෙච්චර මේ මෙච්චරම කරල් වෙන්නෙත් නැහැ. මෙච්චර මල් අල්ලන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ගස් වල වයස කීයද? මේ මාස 4ක මේ ලපටි වගාවක්. තව මම බලාපොරොත්තු වෙනවා මේක අවුරුද්දයි මාස 3ක් අවුරුදු එකමාරක් විතර තියාගන්න. ගිය සැරේත් මම මේ වගාව කරේ සාමාන්‍යයෙන් අවුරුද්දයි මාස 3ක් අවුරුදු එකමාරක් ලේසියෙන්ම තියාගන්න පුළුවන්. ඒ කියන්නේ හොඳ ආදායමක්. ඔව්. ඉතින් මේ වීඩියෝ එක කරනකොට ඕන කෙනෙක්ට මෙතන මේ සවුන්ඩ් එක ඇහෙයි. මේ සවුන්ඩ් එක කියන්නේ වැහි. ඔව්. ඒ කියන්නේ මේ වැස්ස අපි මේ වැස්ස වෙලාවේ තමයි වීඩියෝ එක කරන්නේ. හැබැයි වැස්සට අපි තෙමින්නෙත් නැහැ, මේ ගස් තෙමින්නෙත් නැහැ, මේ මල් හැලෙන්නෙත් නැහැ. ඉතින් ඇත්තටම මේ වගාවට මල්ලි දැන් මේකට වස වර්ග එහෙම ගොඩක් ගන්න නැහැ. ඒව අඩුද? ඒ ගැන පොඩි අදහසක් දෙන්න කියනවා නම් ගැලුම් අයියේ මම පළ කාලේ විතරයි කෘමිනාශක භාවිත කරන්නේ. දැන් මේ වගේ උස ගස් වලද ඇත්තටම මම වස භාවිත කරන්නේම නැහැ. දියර පොරත් බොහොම අඩුවෙන් පාවිච්චි කරන්නේ. වස නම් පාවිච්චි කරන්නේම නැහැ. ලෙඩ රෝගත් අඩුයි. පෙලක් අය බය වෙනවා මේක කොළ කොඩ වීම කියලා. මේ ප්‍රභේදේ ඇති මේක. කොළ කොඩ වීමක් නෙමෙයි මේ ප්‍රභේදේ ඇති. මේ කිසි කෙනෙක් බය වෙන්න එපා. අස්වැන්නේ අඩුවක් වෙන්නේත් නැහැ. ඔව් ඉතින් සාමාන්‍යයෙන් කොළ කොඩ වෙන්නේ ওই කූඩිත්ව පැලමැක්කෝ මයිටාවෝ එක එක හේතුවක්. හැබැයි මේක කොළ කොඩ වීම නෙමෙයි මේ ලයිමිරිස් වර්ගවල ඒ කියන්නේ. මේක අනික මේකේ දැන් මා විශේෂත්වයක් දාකිනවා මේ හැම තරලක්ම එකම සමානයි. ඉතින් දැන් ওই ගොඩක් අපි වගා කරන අය කරන්නේ මේ දැන් මේ කරලින් ඇට අරන් තමයි වගා කරන්නේ. හැබැයි මේක F1 මේ මොකද F1 මේක හයිබ්‍රිඩ් ප්‍රභේදයක්. දැන් මේ මගේ හරිතාගාරය තුල බැලුවොත් එකම විදිහේ එකම කරල් ටිකක් තමයි තියෙන්නේ. දැන් අපි ස්කොච් බොනට් එකක් ගත්තොත් වෙන්නේ මේකේ කලවම් ප්‍රභේදේනවා. ඒ කියන්නේ ඇත්තටම ලයිට් ග්‍රීන්, ඩාර්ක් ග්‍රීන්, කැවුම් කොච්චි හැම කලවම් ප්‍රභේදයක් වෙනවා. මේක ඒකාකාරී වගාවක්. එහෙම වුණාම වෙළඳ පොළට අපිට දාන්නත් බය නැහැ. ලේසියෙන්ම විකුණ ගන්න පුළුවන්. ඔව්. එතකොට මේ ස්කොච් බොනට් එක වවණය හිතලා නෙමෙයි මේ කලවම් කරන්නේ. මොකද අර කඩ ඇට ගන්නකොට ඒක ඒ කරලෙන් මෙන්නට ගන්න. නමුත් මේවා විදේශවල වැඩි මිලට හොඳ තාක්ෂණයෙන් හදන ඇට වර්ගනේ. ඔව්. සාමාන්‍යයෙන් මේ ඇට ග්‍රෑම් 100ක් රුපියල් 40000ක් විතර වෙනවා. 40000කට එහා පැත්ත. දැන් අපි මේ 40000ක් විතර වියදම් කළා තමයි මේ සීඩ්ස් ටික ගෙන්නගන්නේ. දැන් ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. මේ හැම එකක්ම එක හා සමාන කරල් වෙළඳ පොලේ කාගෙන්වත් මැසි විලි නැතුව අලවි කරගන්න පුළුවන්. ඔව් ඊළඟට අනිත් විශේෂත්වය තමයි දැන් මම මේ වර්ගය ඔය කෑම කනකොට ඒ කියන්නේ බත් එකට නිකන් කරලද දාලා කාලක් තියෙනවා. එතකොට මේකේ 아무තු විශේෂ රසක් තියෙනවා. හොඳ මාංශර ගතියක් තියෙනවා. තවදයක් තමයි දැන් අපි ওই ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ මිරිස් කරල් වල ලක්ෂණ වෙනස් වෙනවද ඒ ගැන පොඩි අදහසක් දුන්නා. ඔව් සාමාන්‍යයෙන් මේක නුවරඑළි ප්‍රදේශේ වගා කරොත් මීට වැඩිය ඵලදායීතාවයක් ගන්න පුළුවන්. ලස්සන මාංශර ගතියෙන් තවත් බර වැඩි වෙලා හදා ගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නේ පහත රට කලාපේනේ. නුවරඑළි ප්‍රදේශේ වගා කරොත් තවත් මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ කාලගුණ සත්‍යය අනුව. තවත් මේක ලංකාවේ ඕන ප්‍රදේශයක වගා කරත හැකි. මේ පුත්තලම් ප්‍රදේශ වගා කරන අයත් ඉන්නවා. ඒක නිසා කිසිම කෙනෙක් බය වෙන්නේ නැතුව මේ වගාවද යොමු වෙන්නේ කියලා තමයි මම කියන්නේ. ඔව් ඉතින් අනිත් දේ තමයි දැන් ඔය පිකන්ටේ කියන වචනේ. ඒ කියන්නේ ප්‍රංශ තේරුම තමයි ස්පයිසි කියන අදහස. ඊළඟට අර තවත් තියෙනවා මලාවි. ඔව් මලාවි පිකන්ටේ. විශේෂ ඒක කෙලිම කක්කලි ගෙඩිය වගේ. මේක ඒ කියන්නේ ඒකල හයිබ්‍රිඩ් කරලා හදලා ඇති ඒ විදිහ ඒ දෙක දෙමුම් කරලා හදපු වර්ගයක්. මේක මුලින්ම ඉතින් අපි දැනුවත්ව මදුරංග මල්ලි තමයි මේ වර්ගයේ මුලින්ම වගා කරලා තියෙන්නේ. හැබැයි මෙතන තව විශේෂත්වයක් තියෙනවා. දැන් මේ වැස්ස වෙලාවේ ඊළඟට මේකට වස ගන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට විශේෂත්වයක් මම දකින්නේ මේ ආරක්ෂිත ගෘහය. ඉතින් ඇත්තටම එළියේ වවනවට වඩා මේ ආරක්ෂිත ගෘහයක වවනකේ වාසියක්
තියෙනවද ඒක නැත්නම් ඇත්තටම වාසී මම කියන්නේ ආරක්ෂිත ගෘහයක් කියන්නේ දැන් ඔය අපේ ලංකාවේ ඇයිද කියන්නේ හොඳ ආයෝජනයක් ආයෝජනයක් කියන්නේ එළියට වැඩිය ආරක්ෂිත ගෘහ තුල කරන අය දන්නවා එක් මේ කාරණා ගොඩක් තියෙනවා අස්වැන්න වැඩි වැස්ස පෑවිල්ල කියලා මුකුත් හේතු බලපාන්නේ අස්වැන්න ගොඩක් වැඩි අනිත් එක මේ මිරිස් ගහක ආයු කාලය ගොඩක් වැඩි ලෙඩ රෝග කෘමිහානි ඒ අතින් ගොඩක් මේ කෘමිහානි ඇත්තම නැති තරම් අපි බය නැතුව මේවා කෘමිනාශක ගහලත් නැහැ ඒ කියන්නේ මේ හොඳ ආර්ථික ලාභයක් තියෙනවා මේ හරිතාගාර වගාවන් තුලින් මම කියන්නේ හරිතාගාර වගාවක් කියන්නේ හොඳ ආයෝජනයක් ඔව් ලංකාවේ අනිත් එක තමයි දැන් ගොඩක් අය මැසිලි නගනවා දැන් වා ඒ කියන්නේ වස වර්ග නැති වුනහම රසායනික පොර නැති වුනහම වගා කරන්න බෑ කියලා හැබැයි ඉතින් මදුරංග මල්ලිගේ මේ වගාව දැක්කම ඕන කෙනෙක්ට තියෙනවා මේ කාබනිකව වගා කරලා තියෙන්නේ අනිත් දේ මේ හැම එකකම මෙතන කිසිම සතෙක් නැහැ ඒ කියන්නේ හරි ෆ්‍රෙෂ් දැන් ඕන වෙලාවක මේ කරලක් කඩාගෙන ගියොත් මම හිතනවා රක් ගාලා දැන් අපි හිතමු පොලකට හරි මුල්සිටි කවුරු හරි ගන්න කෙනා ඉක්මනට මිලදී ගනි නේද ඒ කියන්නේ දැන් මේ මේ වර්ගෙට මේ කැලුම්මයි කිසිම මැසිලිල්ලක් නැහැ දැන් මම ඇත්තටම දෙන්නේ අපේ ගොඩ ගොඩ ප්‍රමාණයක් ඇදෙන හින්දා ආර්ථික මධ්‍යස්ථානයේද මේ ගොඩ සාමාන්‍ය මේ වෙළඳ සැලක මේක කිලෝ එකක් 1400ට ගන්නවා මේ දවස්වල ආර්ථික මධ්‍යස්ථානය අපි ලොකු ප්‍රමාණයක් දෙන හින්දා කිලෝ එකක් 1300ක වගේ මිලට යනවා සාමාන්‍යයෙන් හොඳ ජොබ් එකකට වැඩිය ආදායමක් මේ හරිතාගාර තුලින් අපිට ලබා ගන්න පුළුවන්. ඔව් ඉතින් ඒක ගොඩක් වැදගත්. හොඳ ජොබ් එකකට අපි ජොබ් එකකට ගිහිල්ලා ඒකේ ටයි කෝඩ් දාගෙන එකම විදියට ඉන්නවට වඩා ඉතින් තව මම දැන් කියන මදුරංග මල්ලි කියන්නේ කලාකරුවෙක්. ඉතින් ඔබතුමාගේ ඒ හැකියාවක් තියෙනවා ඒ වගේම සබාදහමට ගොඩක් ආදරය කෙනෙක්. ඉතින් මේක දැන් අපි 1400ක් කිලෝ එකක් වුණොත් මාසෙකට මේ මේ පොඩි ප්‍රමාණය මේ පැල 100 ගානෙන් කොච්චර කඩන්න පුළුවන්ද සාමාන්‍යයෙන් කිලෝ 100ක් 120ක් විතර ඒතර අපි 100ක් කියනකොට එතන ආදායම මේ වර්ග අධි 1000ක පොඩි හරිතාගාරයක්. ඔව් සාමාන්‍යයෙන් වර්ග අධි 3000ක වගේ හරිතාගාරයකට යන්න පුළුවන් කමක් තියෙනවා නම් හොඳ ආයෝජනයක්. ඔව් ඉතින් මේ පොඩි වර්ග අධි 1000ක එකකත් 140000ක් වුණත් හොයන්න පුළුවන් ලේසියෙන්. ලේසියෙන්. ඔව් ඒ කියන්නේ ලොකු මහන්සියක් නැතුව ඔටෝමැටික් වතුර වැටෙනවා. ඒ හැමදේම සිස්ටම් එක. මේ වැස්ස ගැටලුවක් නැහැ. වැස්ස නම් ගැටලුවක්ම නැහැ. දැන් පේනවනේ. පොඩ්ඩක්වත් තෙමෙන්නේ නැහැ. මං කියන්නේ හොඳ ආයෝජනයක් හරිතාගාර සඳහා යොමු වෙන්න. හරියටම කරොත් මේක මේ විදේශීය වෙළඳ පොළට යවුවාගේ කිසිම ගැටලුවක් නැහැ. විදේශ වෙළඳ පොළට පුරකන්න ඕනෙත් නැහැ. මේක දේශීය වෙළඳ පොළ 1400යි කියන්නේ හොඳ මිලක්. ඔව් ඉතින් මේ දවස්වලත් 1400 දැන් අප්‍රේල් වෙනකොට අනිවාර්යෙන් තවත් මේවා මිල මිල යනවා. තව දෙයක් තියෙනවා දැන් හැමෝම ස්කොච් බොනට් ට්‍රයි කරනකොට ඒකේ මිල පහල යන්න පුළුවන්. ඉතින් මේ වගේ වගාවකට යනවා නම් අනිවාර්යෙන් අර ඒ කියන්නේ එතන වගා කරන ප්‍රමාණය අඩු වෙන හින්දා ඕන කෙනෙක් අනික කරල ලස්සනයිනේ. මේ හැඩේ වුණත් අර පෙට්ටිය වගේ. ඉතින් අර ඒ හින්දා මේක විකුණන්නත් පුළුවන් වෙයි ගොඩක්. මේ තව දෙයක් කියන්නකෝ දැන් අපි සාමාන්‍යයෙන් ඔය මාළු මිරිස් මුරිය වගේ ගියොත් හැමෝම දැන් ඒකට යනකොට ඒක මාස 6කින් වගේ ගලවලා අයින් කරනවා. මේකේ සාමාන්‍යයෙන් අවුරුද්දක් කොහොමත් පුළුවන්. ඔව් අවුරුද්දක් කොහොමත් පුළුවන්. අවුරුදු එකමාරක් තමන්ගේ හැකියාව මත හොඳට නඩත්තු කරගෙන આવොත් අවුරුදු එකමාරක් විතර අනිවාර්යෙන් පුළුවන් හොඳ අස්වැන්නක් ගන්න. ඒකාකාරී අස්වැන්නක් දෙනවා අවුරුද්ද පුරාම. කිසිම ගැටලුවක් නැහැ. හොඳ අස්වැන්නක් දෙනවා. අපි දැන් කතා කරේ හැමෝම කතා කරන නයිමිරිස්. ඒ කියන්නේ ස්කොච් බොනට් ගැන නෙමෙයි. මේ පිකාන්ටේ F1. පිකාන්ටේ රෙඩ් F1 මේ වගේ රතු පාටට කරල් හැදෙන එකම විදිහට කරල් හැදෙන F1 වගාව ගැන තමයි කතා කරේ. ඉතින් ඒ වගාවේ තොරතුරු කිසිම ගුරු මුෂ්ටියක් නැතුව අපිට මදුරංග මල්ලි ඒ හැමදේම කියලා දුන්නා. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම ඔබත් මේ වගාවට අත ගහන්න. එකම જાතියේ ඉන්න එපා. අපි මුරිය මාළු මිරිස් නම් ඒකෙම ඉන්නත් එපා. මොකද සමහර විට ඒ ඇට වර්ග නැති වුණොත් එහෙම ඊළඟට ඒක වගා කරන්නත් බැරි වෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ වගේ වගාවකට යන්න පුළුවන් තරම් හරිතාගාරයක වගා කරන්න. ඉතින් මදුරංග මල්ලි කියන්නේ ඒකෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන හොඳ කෘෂි ව්‍යවසායක මහත්තයෙක්. ඕන කෙනෙක්ට මේ වගාව දැක්කහම ආස හිතෙනවා. ඉතින් ඇත්තටම මදුරංග මල්ලි අපේ හිතවතුන් වෙනුවෙන් මේ වර්ගය හඳුන්වා දීම ගැන ඔබතුමාට බොහෝම ස්තුතියි. ඒකමයි. බොහොම ස්තුතියි ඔබතුමා මාහ සම්බන්ධ වෙලා මේක ආව එක ගැන ඔබේ කාර්යබහුලතාවයේ පස්සක දාලා බොහොම ස්තුතියි කළුමයි.